ආයුබෝවන් අදත් නීතියට ඉඩක්. නීතිය කෙතරම් සුහදශීලී සමාජ යාන්ත්‍රණයක්ද කියනවා නම් බොහෝ විට එය ඔබට නිදහසට කරුණු කීමට අවස්ථාව සලසා දෙනවා. ඔබට සවන් දෙනවා. ඇතැම් විට ඔබට සමාව දෙනවා. එකී නීතිමය යාන්ත්‍රණය පිළිබඳ ඔබගේ දැනුම පුළුල් කිරීමටයි හිතවතුනි වසරකටත් අධික කාලයක් පුරාට මේ වැඩසටහන හරහා අප බලාපොරොත්තුෙන් සිටින්නේ. ඒ අනුව අද දවසේදීත් මේ අඩහෝරාවක කාලය තුළ නීතියේ පවතින තවත් වැදගත් වූ කාරණාවන් කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන්නට ගැඹුරින් සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තුෙන් සිටිනවා. අද දවසේදී අපගේ මාතෘකාව ලෙස අප තෝරාගන්නේ අධිකරණයේ පවතින ගැටලු. ඉතින් මේ මාතෘකා කණ්ඩේ පිළිබඳව අද දවසේදී අපගේ සාකච්ඡාව වඩාත් සාර්ථක කරගන්නට අර්ථවත් කරගන්නට අපගේ ආරාධනයෙන් මැදිරියට ඉතාමත් විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටිනවා. ඔහු නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්සද කොස්තා මැතිතුමා ඉතාමත් ආදරයෙන් අයිබුවන් කියා ඔබතුමන් පිළිගන්නවා. නීතිඥතුමනි, මා සඳහන් කළ ආකාරයටම මේ වැඩසටහන හරහා අප බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම සමස්තයක් ලෙස මේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක හිතවතුන් තුළ මේ නීතිය සම්බන්ධයෙන් පවතින දැනුම පුළුල් කිරීම. ඒ අනුව අප දන්නවා, අප දකිනවා, අපට යොමු වෙන ලිපි හරහා අප අවබෝධ ගත් කාරණයක් තමයි විශේෂයෙන් මේ අධිකරණ පද්ධතිය පිළිබඳව බොහෝ දෙනාගේ චෝදනාවන් තිබෙනවා. යම් ආකාරයකින් යෝජනාවන් ඉදිරිපත් වෙනවා ඒ සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒ හරහා ඒ කාරණාවන් සම්බන්ධයෙන් පැහැදිලි කරගත යුතු මාතෘකා කිහිපයක් පිළිබඳව අපට ලිපි ගණනාවක් ලැබුණ නිසාවෙන් අප තීරණය කරා විශේෂ ආරාධිත අමුත්ත එක්ක ඇඳවලා මේ මාතෘකා පාඨය පිළිබඳ සාකච්ඡා කරන්නට. ඒ අනුව නීතිඥතුමනි, අප බලාපොරොත්තු වෙනවා මේ මුලින්ම මේ අධිකරණ ස්වාධීනත්වය කියලා අප හඳුනා ගන්නා සංකල්පය පිළිබඳව ඉතාමත් සරල විග්‍රහයක් නිර්වචනයක් ඔබතුමාගෙන් ආරම්භයේදීම ලබා ගන්නට. කොටිම කියනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ බාහිර බලපෑම් වලින් තොරව, ඒ කියන්නේ වෙනත් පිටස්තර අයගේ ඇඟිලි ගැසීම් වලින් නිදහස්ව නඩු ඇසීමට බලය තිබීම, සරල භාෂාවෙන් කියනවනම්. ඒක තවත් පුළුල් අන්දමින් ගැඹුරට විග්‍රහ කරන්න පුළුවන් අවශ්‍ය නම්. මං හිතන්නේ නීතිඥතුමනේ ඔබතුමන් සංකල්පයක් ලෙස මේ විග්‍රහ කර දුන්නා ඒ ස්වාධීනත්වය. දැන් එහිදී අප හඳුනා ගන්නවා මේ අධිකරණයට විශේෂ වූ වගකීමකුත් කාර්යභාරයකුත් පැවරෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ ආකාරයෙන් තමයි මේ ස්ථානගත වී තිබෙන්නේ ඒ පද්ධති ආයතනයන්. එතකොට මේ අධිකරණය කියන මේ පද්ධතියට විශේෂයෙන් පැවරුණු වගකීම හා කාර්යභාරය කුමක්ද කියලා මම ඔබතුමන්ගෙන්. ඔව්, අධිකරණයට විශේෂයෙන් පවරලා තියෙන්නේ මේ සරල භාෂාවෙන් කියනවා නඩු අහන එක. මෙතන නඩු අහනවා කියන්නේ විනිශ්චය ආසනයක ඉඳගෙන යම් කිසි චුද්ධිතයක් එහෙම නැත්නම් චෝදනා ලැබ දෙන කෙනෙක් විත්තිකාරයෙක් එක පැත්ත කරලා පැමිණිල්ල පොලිසිය හෝ වෙනත් පැමිණිලිකාරයෙක් අනිත් පැත්තටත් තියාගෙන අර අම්පයර් කෙනෙක් වගේ විනිශ්චය තීරකෙක් වගේ ඒ විදිහට නඩු අහන එක පමණක් නෙමෙයි. අධිකරණයට නොයෙකුත් වගකීම් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ 50 සමහරක් ඒවා රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියන එකත් ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරන්නේ. ඒතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්වචනය කිරීමේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේවල් මොනවද කියන එක විග්‍රහ කරලා මේ ගැන මේ නිර්වචනයක් කිරීමට අවශ්‍ය වුණාම ඒ ගැන ඒකාධිකාරී අයිතියක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. අන්න ඒ විදිහට නොයෙකුත් ආකාරයේ තියෙනවා මේ වගකීම් රාශියක්, යුතුකම් රාශියක් අධිකරණ වලට ඉටු කරන්නේ. ඉටු කරන වෙන වෙන වශයෙන් මේ අධිකරණ දුරාවලිය තුළ වෙන වෙනම අධිකරණයන්ට බලය පවරා තිබෙන ආකාරයක් අපට දැක ගන්නට ලැබෙනවා. එහිදී නීතිඥතුමනි, දැන් විශේෂයෙන්ම මේ ප්‍රේක්ෂක ජනතාවගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තහම යම් ආකාරයකින් චෝදනාවක් ලෙස ඉදිරිපත් වෙන කාරණයක් තමයි මේ අධිකරණය හරහා තමන්ගේ ගැටලු විසඳා ගැනීමට යාමේදී සාමාන්‍යයට කාලයක් ගත වෙනවා, යම් ආකාරයකින් මුදල් වැය කරන්නටත් සිදු වෙනවා කියන කාරණාව පිළිබඳවත් විවිධ අදහස් පළ වෙනවා. දැන් මේ ආකාරයෙන් මේ අධිකරණය හරහා තමන්ගේ ඒ පවතින ගැටලුවට නෛතික වශයෙන් ඒ සහනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වීමේදී ඒ පුද්ගලයන් යම් ආකාරයෙන් මේ ආකාරයේ මේ කාලය පිළිබඳව ප්‍රශ්න සහගතත්වයක් මතුවී තිබෙන නිසා යම් මැලිකමක් දක්වනවා වෙන්නටත් පුළුවන්. අපි පොදුවේ පිළිතුරක් ලබා දෙමින් ඉතිරිනේ ඇයි ඇත්ත සැබවින්ම මේ කල්ගත වෙන්නට හේතුවක් තිබිය යුතුයි. අපි ඒ පැහැදිලි කරමු. හේතු ගණනාවක් තියෙනවා නඩු කල්යන්ට. නමුත් මම පිළිගන්නවා අවුරුදු 46 30 ශ්‍රී ලංකාවේ
අධිකරණවල කටයුතු කළා තවමත් කටයුතු කරන ජනාධිපති නීතිඥවරයෙකු හැටියටත් මුල් වතාවට නීති වෘත්තියේ ඉදී සිටියේදී නීතිය සම්බන්ධයෙන් ඥාචාර්ය උපාධියක් ලබාගත් පුද්ගලයා හැටියටත් නීති ශිෂ්‍යෝ වැඩිම ගණනක් පුහුණු කරලා අවසානයේදී නීති විද්‍යාලයේ විදුහල්පති පදවියටත් අරගෙන ආධුනික නීතිඥයන් වැඩිම සංඛ්‍යාවක් යම් අවස්ථාවකදී පුහුණු කළ පුද්ගලයා හැටියටත් නීති ග්‍රන්ථ රාශියක් ලියූ කෙනෙක් හැටියටත් මට පැහැදිලි ලෙසම ශාස්ත්‍රීය වශයෙන්ුත් ප්‍රායෝගික වශයෙන්ුත් වෘත්තීය වශයෙන්ුත් මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන් නීතියේ මේ නඩුවල නඩු කල්යාම එහෙම නැත්නම් නඩුවලට කල්යන් නිසා අනවශ්‍ය වියදමත් දැරීම ඔය අනාදී කරුණු ශ්‍රී ලංකාවට පමණක් මේ සීමා වෙච්ච දෙයක් නෙමෙයි බොහෝ දුරට හැම රටකම වගේ ওই ප්‍රශ්නේ තියෙනවා නමුත් ශ්‍රී ලංකාව මම පිළිගන්නවා ඒකම වෘත්තිකයක හැටියට ශ්‍රී ලංකාවේ නඩු කල්යන ප්‍රමාණය වැඩි කියලා සාපේක්ෂ වශයෙන් වැඩි ඉතින් ඒකට පිළියම් තියෙනවා ඒක අපි මේ සාකච්ඡාවේදී කියන්න අදහස් කරනවා කෙටියෙන්ම කියනවා නම් සමහර විශ්වකාරතුමන්ලා ඉක්මනට නඩු අහනවා තවත් සමහර විශ්වකාරතුමන්ලා ඒ තරම් ඉක්මනට අහන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේ පිළිගන්න වෙනවා. ඉතින් ඒක හොඳ විසඳුමක් පටන් ගන්න. මොකද ඉහළම මට්ටමේ ඉඳලා පහළම මට්ටම අධිකරණය දක්වා අධිකරණ නිලධාරීන්ගේ ගරු විශ්වකාරතුමන්ලාගේ පරම යුතුකම් වෙන්නේ හැකිතාක් දුරට යුක්තිය පසඳලන එක මේ ඉතාමත්ම කඩිනමින් සිදු කිරීම. එතකොට එක අතකින් නඩු සංඛ්‍යාව ඉවර වෙනවා අහලා අනික් අතින් නඩු කියන්නන්ට මුදල් අතින් සහනයක් ලැබෙනවා. ඉතින් ඒකත් අවබෝධ කරගත්තු යුතුයි. ඒ විතරක් නෙමෙයි වෙනත් රාශියක් තියෙනවා කරුණු. හොඳයි. නීතිඥින් මං හිතන්නේ ඉතාමත් වැදගත් කාරණාවක් ඔබතුමන්ගේ ඒ විශාල අත්දැකීම් සම්භාරය ඇසුරින් තමයි ඔබතුමන් අද දවසේදී අප සමගින් දැනුම කාරණා බෙදා හදාගෙන සිටින්නේ. හිතවතුනි කාරණා කිහිපයක් තිබෙනවා තවදුරටත් විග්‍රහ කරන්නට සාකච්ඡාවට බඳුන් කරන්නට. ඊට ප්‍රථමයෙන් අපට සිදු වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. රැඳී සිටින්න මේ නීතියට ඉඩක්. ඔබ රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනි අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ අධිකරණයේ පවතින ගැටලු පිළිබඳව. මේ මාතෘකා පාඩේ පිළිබඳ සාකච්ඡා කරන්නට ඉතාමත් විශේෂ ආරාධිතමුත් එක් තමයි අද දවසේ අප සමගින් එක්ව සිටින්නේ එතුමන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්සද කොස්තා මැතිතුමන් නීති විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමන් මං හිතන්නේ ජනාධිපති නීතිඥතුමන් මනාව පැහැදිලි කරා මේ දක්වාම කුමන ආකාරයෙන්ද මේ අධිකරණය තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටින්නේ එහි යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තිබුණත් නොපිරිහෙලා තමන්ගේ කාර්යභාරය ඉටු කරන්නට තමයි ඒ අධිකරණයේ හරහා ඒ අදාළ විනිසුරුතුමන්ලා ගරු විනිසුරුතුමන්ලා කටයුතු කරමින් සිටිනේ. නමුත් ජනාධිපති නීතිඥතුමනි අප දකිනවා යම්කිසි ආකාරයක අඩු ලුහුණුකම් පවතිනවා. මා ඔබතුමන්ගෙන් දැනගන්නට කැමැතියි ඔබතුමන්ගේ අත්දැකීම් ඇසුරින් යම් ආකාරයකින් මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නට යම් වැඩපිළිවෙළවල් සකස් කර තිබෙනවාද ඒ ක්‍රියාත්මක කරමින් තිබෙනවාද ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ගෙන් අදහසක් දැනගන්න. අත්වස්සෙම ක්‍රියාත්මක වෙමින් පවතිනවා දැන් මට මතකයි 1995 ඉඳලා අවුරුදු 5 වාර දෙකක් මම නීති කොමිසමේ සමාජිකයෙක් හැටියට නීති කොමසාරිස්වරයෙක් හැටියට ක්‍රියා කළා. ඒ අවස්ථාවේ සභාපති හිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විංශකාරතුමෙක් ARB ආචාර්ය ARB අමරසිංහ මැතිතුමා. එහි තවත් සමාජික වශයෙන් හිටියා මහාචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනි හිටපු අග්‍රවිංශකාරවරයෙක් පසුකලක මේ රටේ නීතිපති වෙලා හිටපු ශිබ්ලි අසීස් මැතිතුමා. ඒ වගේම ජනාධිපති නීතිඥ ආතර් සමසේකර වැනි විද්වතුන් ඒ වගේම වෘත්තිකයින් නීතිය සම්බන්ධයෙන් ඉතාමත්ම පරිණත පුද්ගලයින් රාශියක් එක්ක කටයුතු කළා. ඉතින් ඒ අවස්ථාවේ පටන්ම අපිට හැකි තාක් පමණ නිල වශයෙන් නීති කොමිසමේ සිටියදීත් ඉන්පසුව ජනමාධ්‍ය හරහත් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය හරහත් අපිට පුළුවන් හැම අවස්ථාවෙම නීතියේ තියෙන අඩලුඩුකම් කොහොමද ඒවා ඒවට විසඳුම් සොයන්නේ කොහොමද විශේෂයෙන් නඩු කල්යනයකට සහ නඩු වලට වියදම් දරන්න එනවා මේ කොහොමද ඒක මේ ඒව නැති කරගන්නේ අවම කරන්නේ කියන එක මට මතකයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මම මාසික මේ සංගරාවේ නිව්ස් ලෙටර් කියන එකේ අවුරුද්දක් මෙහි
එඩිට විදිහට කියන්නේ කතෘවරයා විදිහට කටයුතු කළා. ඒකම මම කතෘවාකයකුත් ලිව්වා නීතිඥවරුන්ගේ ගාස්තු ගැන. අත වශයෙන් මේක මට පෞද්ගලික ආවාසියකුත් වුණා. මම නීතිඥ සංවේ සභාපති දුරේට තරම් කරනකොට මගේ ප්‍රතිපාදියා වෙනුවෙන් ඒ ලියපු කතෘවාකය වැරදි විදිහට අර්ථ නිරූපණය කරලා යම් යම් නීතිඥයන් ඒ ගැන ක්‍රියා කළා. ඒක ඉතාම වෙනම මුහුණුවරක්. ඒ කියන්නේ නමුත් ඒ ප්‍රශ්නේ තාමත් එහෙමම තියෙනවා. මොකද නීතිඥ ගාස්තු කෙසේ වෙතත් නීතිය වෙනුවෙන් නීතිය යුක්තිය පසඳලීම වෙනුවෙන් නඩු කියන්නන්ට අතිවිශාල මුදල් සමහර අවස්ථාවලදී වියදම් කරන්න සිදු වෙනවා. මම කිසිසේත්ම නීතිඥ ප්‍රජාවටවත් නීතිඥ මගේ සහෝදර නීතිඥ මිතුරන්ට දොස් කියනවා නෙමෙයි. අපිත් මුදල් ගන්නවා සමහර අවස්ථාවල. සමහර අවස්ථාවල මුදල් නොගෙනම කටයුතු කරනවා. සමහර අවස්ථාවල මේ අඩු වියදමට කටයුතු කරනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියෙනවා. එහෙම කලාතුරකින් කරනවා මේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අපි වගේ ජනාධිපති නීතිඥන්ට අනගහලා කියන්නේ මේ නඩුවට ඉන්නේ කියලා. එතකොට අපි මුදලක් ගන්නෙ නැහැ. ඒක අපෙන් කෙරෙන්න ඕන යුතුකම. මොකද රට වෙනුවෙන් කලින් රජවරු පත් කළේ රාජනීතිඥවරු රජින හොර රජින දැන් ජනාධිපතිතුමා විසින් පත් කරන්නේ. ඒ පත් කරන අයගේ යුතුකමක් තියෙනවා. රජයෙන් මේ රජයේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් ඕනෑම මේ අසන පුද්ගලයකට හෝ මුදල් අපහසුතාවක් තියෙන කෙනෙකුට නොමිලේ කතා කිරීමට අපි බැඳී සිටිනවා. ඒ එහෙම නොතිබුණත් ඕනෑම නීතිඥයෙක් අත වශයෙන්ම අර වෛද්‍ය වෘත්තිය වගේ මේකෙන් පිනක් කරගන්න පුළුවන් දෙයක්. ඔන්න තිබෙරි අයට නීති ආධාර දීමෙන් නොමිලේ ඉතාමත්ම මහඟු සේවයක් කළ හැකි. තමන්ටත් ඒක සෑහීමට පත්වීම ලැබෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේම මුදල් හොයන්න ඕනනම් මුදල් හෙවීමේ සීමාවක් නැහැ මේ රැකියාව. ඒක මම මට කියන්න පුළුවන්. ඒ නිසා අපි ඔය දෙකටම මේ අන්තවාදී නොවි සාධාරණ මිලකට සාධාරණ මුදලකට නීති සේවා සැපයීම තමයි නීතිඥවරුන්ගේ පරමාර්ථය විය යුත්තේ. මම නීති විද්‍යාලයේ විදුහල්පති හැටියටත් ඊට කලින් අවුරුදු 46 තිස්සේ මේ ලංකාවේ සහ වෙනත් විශ්වවිද්‍යාලවල නීති කතිකාචාර්ය හැටියටත් මම මගේ ශිෂ්‍යයින්ට නීති ශිෂ්‍යයින්ට ඔබ ඇතුළු අපි හැමදාම කියලා තියෙන්නේ මේක වෘත්තියක් මිසක් රැකියාවක් නෙමෙයි කියන එක. ඒ කියන්නේ ඉතාමත්ම අගනා අර නෝබල් ප්‍රොෆෙෂන් එකක් කියන්නේ ගාක්ම වටිනා වෘත්තියක් මේක. මේ නිකම් මාසික පඩියක් ලැබෙන ඒ විදිහේ දෙයක් විදිහට සලකන්න එපායි කියලා. අන්නේ මතේ තමයි මම ඉල්බ සිටින්නේ. හොඳයි. ජනාධිපති නීතිඥතුමනි මම හිතන්නේ ඔබතුමන් මනාව පැහැදිලි කරලා ඔබතුමන් විශේෂයෙන් පිළිගන්නවා මේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව. දැන් එහිදී මා ඔබතුමන්ගෙන් අසා දැනගන්න කැමති යම් ආකාරයකින් ඔබතුමන් හඳුනාගත් බාධාවන් ගැටලු පවතිනවාද මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්නට? අපිට යම් ආකාරයකින් මේ සම්බන්ධයෙන්ම මා ඔබතුමන්ගෙන් අසා දැනගන්න කැමති වෙනත් රටවල පවතින අධිකරණ පද්ධතීන්ගෙන් අපට ලබාගත හැකි ආදර්ශ තිබෙනවාද කියන කාරණාව අවසාන වශයෙන් ඔබතුමන්ගෙන් දැනගන්න. දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලා උත්තර දීලා ඉන්නම්. අපිට කෙලින්ම ගුරු උපදේශයක් ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකාවේ නීති පද්ධතියෙන්. එහි සිවිල් නඩුවල, ඒ කියන්නේ අපරාධ නඩුවල නෙමෙයි, සිවිල් නඩුවලදී නඩුව අහන්න ඉස්සෙල්ලා තියෙනවා දෙපැත්තේ නීතිඥවරු සහ නඩුවට අදාළ පුද්ගලයොත් විංශකාරතුමාත් එක්ක මේ විධිමත් ඕන විදිහට සාකච්ඡාවක්. ඒකට කියන්නේ ප්‍රී ට්‍රයල් කන්ෆරන්ස් කියලා. ඒ වගේ එකක් 1974දී යුක්තිය පසඳලීමේ පනතේ මේ ලංකාවේදී ඒවකට හිටපු ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායක අධිකරණ ඇමතිතුමා විසින් ඉදිරිපත් කළා. ඒක නීතිගත වෙලා අවුරුදු කීපයක් තිබුණා. අවාසනාවට මෙන් 77න් පස්සේ ඒක හොසි කළා. දැන් මම හිතනවා තවදුරටත් වර්තමාන අධිකරණ ඇමතිතුමා සහ වර්තමාන පාලකයෝ දැන් හෙට අනිද්දාට නීති ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇති කරනවා කියලා තියෙනවා. එතෙන්දී මම බලාපොරොත්තු වෙනවා නැවතත් නීතිගත කරයි කියලා සිවිල් නඩුදාන සංග්‍රහයට නඩුව විධිමත් ලෙස නඩුව අහන්න ඉස්සෙල්ලා සාක්ෂි මෙහෙවලා දෙපැත්ත එකතු කරලා සාකච්ඡාවක් කළා සමාදාන කරන්න පුළුවන්ද බලන්න. දැන් මට මතකයි මම ඉගෙන ගන්න කාලේ පශ්චාත් උපාධියට එංගලන්තේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් සහ ඒ වගේම School of Oriental and African Studies කියන ඒ ආයතන දෙකේම මම ඉගෙන තියෙනවා. එතෙන්දී මට මතකයි පෙන්නුම් කළා එක කතිකාචාර්යවරයෙක් එංගලන්තේ වගට 70 දශකයේ තිබිච්ච සිවිල් නඩු වල සංඛ්‍යාලේඛන අනුව නඩු වලින් 96%ක් සිවිල් නඩු වලින් අවසාන මොහොතේදී අධිකරණයේදී සමාදාන වෙනවා කියලා. අද අවසානාවට මේ ශ්‍රී ලංකාවේ එහෙම මේ එකක් නැහැ. මෙහි අපේ මම දැන් ගින්න නීතිඥයන්ට කිසිසේත්ම
දොස් කියන්නේ ඔබ වැනි මේ අලුත් පරම්පරාවේ නීතිඥෝ ඉතාමත් ප්‍රගතිශීලී අදහස් තියෙන අය අර ගතානුගතික අදහස් තිබිච්ච පැරණි නීතිඥෙන් සමහරු හැමෝම නෙමෙයි නඩු සමාදාන කරන්න කිසිම උනන්දුවක් ගත්තේ නැහැ අතීතයේදී. ඒක ඉතාමත් බරපතල කරුණක්. ඒ විදිහට හැඩගැහිච්ච අයත් කලාතුරකින් දැනුත් ඉන්නවා. අතවසෙම නඩුවක් සමාදාන කළාම කවුරුත් දිනුවා වෙනවා. ඉතින් ඒකට සතුටු වෙන්න ඕනේ දෙපැත්තම නීතිඥයෝ. අපි නීතිඥයෝ වශයෙන්ුත් අපි අපෙන් ඉගෙන ගන්න නීති ශිෂ්‍ය වශයෙන් හිටපු ඔබ වැනි අය වුණත් තමන්ගේ වෘත්තියේදී හෝ මම ආයත යම් යම් අයට උපදෙස් දීමේදී බලන්න ඕනි මොන විදියෙන් හරි උසාවියේදී හරි මේක සමාදාන කරන්න. අතවසෙම අපේ සભ્યත්වය අපේ ශ්‍රී ලංකා වේ තියෙන බෞද්ධ සංස්කෘතියටත් එකඟ වෙන්නේ ඒකයි. නැතුව මේ නිකන් ගහමරා ගත්තා වගේ එකක් ඇවිල්ලා ඒක උසාවියේදී පුළුවන් තරම් ඒකට යම් යම් විදිහකට වන්දි ගෙවීමක් හෝ හානිපූර්ණයක් කිරීමක් හෝ වෙනත් ආකාරයකින් ඒ විදිහට පුළුවන් තරම් ඒකට පසුතැවිලි වෙනවා නම් ඒ පුද්ගලයා කරපු ඒක හරිගස්සලා ඒ අපරාධකරු හෝ වරදකරුගෙන් වෙච්ච වැරද්ද කොහොම හරි අපි නිවැරදි කරන්න ඕනේ. ඒ විදිහට සම්බන්ධ වෙන අධිකරණයේදී මම මේකයි කියන්නේ ඉතාමත්ම ක්‍රියා මෙංගාක්ම මේ ඵලදායි දෙයක් වෙනවා අධිකරණයේදී නඩු සමාදාන කරන සමත මණ්ඩල තියෙන එක හොඳයි. ඒවට බලතල තවත් වැඩි වෙන එක හොඳයි. නමුත් ඒ අධිකරණයේදී සමාදාන වෙන එක ඊටත් වඩා මම හිතනවා උසස් ක්‍රියාවක් කියලා. පැහැදිලි මං හිතන්නේ ඔබතුමන් ඉතාමත් වටිනා කාරණාවන් කිහිපයක් මේ කෙටි කාල සීමාව තුළ වුණත් අප සමගින් බෙදා හදාගත්තා විශේෂයෙන් අපගේ ප්‍රේක්ෂක හිතවතුන්ගේ දැනගැනීම පිණිස අද දවසේදී අපට මේ සඳහා වෙන් වී ඇති කාලය නිමාවට පත් වෙන බැවින් හිතවතුනි අපට සිදුවන වැඩසටහනින් සමුගන්නට අපගේ ආරාධනීය ඉතාමත් කාර්ය බහුල වුණත් ඉතාමත් නිහතමානීව අපගේ ආරාධනය පිළිගනිමින් අද දවසේදී මැදිරියට පැමිණි නීති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්සද කොස්තා මැතිතුමන්ට ඉතාමත් සුස්තුතිවන්ත වෙනවා. ආයුබන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. හිතවතුනි අපගේ සුපුරුදු ලිපිනයේ නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 TB ජයමාවත කොළඹ 10 කියන ලිපිනයට ඔබගේ ලිපි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බව. ඒ නිසා නීතිගරුක පුරවැසියන් ලෙස මේ සමාජයේ ජීවත් වන්නට නීතිය පිළිබඳව නිවැරදිව දැනුවත් වෙමු. නීතියට ඉඩක් දෙන්නට යලිත් හමු වෙමු. සුබ සතියක්.